මේ වර්තමාන මොහොතේ සියලු ලෝක සත්‍යයට දැන ගැනීම පිණිස අද සියලු ලෝක සත්‍යයට කනමන යොමු කර විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ සද්ද සංඥා නැමැති භාෂාව අද මා විශ්වගත කරන්නේ ඉදිරි කාල වකවානුව කොයි වර්තමාන මොහොතේ භයානක ඛේදවාචක වලට සියලු සත්‍යයට ගොජුරු වෙන්න නියමිතද කියලා පණිවිඩයයි මා ඔබ සැම සියලු දෙනාටම අද එළියට දමන්නේ. ඉදිරි කාලය බොහෝම අවදානම් භයානක මොහතකයි මේ වර්තමාන මොහොතේ පවතින්නේ. මේ හෙළ දීපය මේ වෙනකොට මහා මුහුදෙන් අඩි 300 ගානක් විතර වතුරට යට වී තියෙන පටවියක් තමයි අද අපි මේ වර්තමාන මොහොතේ දැන දැකගෙන බලාගෙන ඉන්නේ. මේ වර්තමාන මොහොතේ ඒ අඩි 300 ගානක් යට ගිය හෙළ දීපය නැවත මහ පොළව මේ මහා පටවිය උඩට එමින් තියෙන වෙලාවක් තමයි මේ වර්තමාන මොහොත. මේ පටවිය උඩට එන්න ආරම්භ වන මොහොතේ සිට මේ මහා පොළව උඩ සකස් කරපු සියලු බිල්ඩින් ගොඩනැගිලි සියලු දේවල් ඉදිරි කාලයේදී විනාශ වීමට වර්තමාන මොහොත එළඹෙනවා ඇත. මේ විකෘති වූ ඥාණයෙන් අපි විසින් මේ හෙළ දීපයේ බුද්ධියෙන් පෙළිච්ච අය විසින් විකෘතිව සකස් කරපු මේ මහ පොළවට දරන්න බැරි ගොඩනැගිලි සහ පාලං සහ මේ ජලාශ වල සියලු දේ ඉදිරි කාලයේදී පුපුරා දෙදරා විනාශ වීමට ඉදිරි කාලය එළඹී ඇත. මේ සියලු ඇත්තන්ට මේ පණිවිඩ දෙන්නේ වර්තමාන මොහොත දැකගෙන අපි මේ මහා උවදුරෙන් අසු නොවි සියලු ලෝක සත්‍යයට කර්මය උරුම නොවෙන්න ඉදිරි කාලය උදා කර ගැනීමටයි මේ සියලු දේ එළියට දමන්නේ. ඉදිරි කාලය බොහොම භයානක කාලවකවානු වලට ඉදිරියේදී අපිට ගොදුරු වෙන්න සිදු වේවි. මේ මහා පටවිය උඩට එනකොට කම්පන ඇති වෙනවා මහ පොළොව යට, මේ මහා සාගරය යට කම්පන ඇති වෙනවා. ඒ කම්පන මොනම මැෂින් එකකටවත් මොනම කෙනෙකුටවත් දැනෙන්නේ නැහැ. මොකද ඒ දැනෙන්නේ නැති හේතුව මේකේ මේ වායෝ ගනුදෙනුවක් තියෙන නිසා. මැෂින් තාක්ෂණ සියල්ල බොරුවක්. මේ කිසිවකට මේක දැනෙන්නේ නැහැ. කිසිම තාක්ෂණයකට අසු වෙන්නේ නැහැ මේ මහා පටවිය. ඒ බුද්ධ යුගයකට වර්තමාන මොහොත සකස් කිරීමට ධර්මතාවය තුලින් සිදුවෙන ක්‍රියා දහමක් නිසා මේ කිසිවක් කාටවත් මොනම කෙනෙකුටවත් දැනෙන්නේ නැහැ. ඒ සියලු දේ උනාට පස්සේ දැක ගන්න විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉදිරි කාලයේ නැව් ගමනා ගමනේ පවා එන හිටිනවා, නැව් ගිලෙනවා, නැව් සාගරයේ ගිනිබත් වෙන බවට පත් වෙනවා, ගුවන් යානා අතුරුදහන් වීමට පත් වෙනවා, ගුවන් යානා කඩාවැට බවට පත් වෙනවා. මේ සියලු දේ මාළු ජීවර බෝට්ටු පවා අතුරුදහන් වෙන තත්ත්වයට පත් වෙනවා. මේ සියලු දේ සිද්ධ වෙන්නේ මේ මහ මූදේ යට මහා කැළඹීමක් මේ වෙනකොට ආරම්භ වී තියෙන නිසා. ඒ මහා මධ්‍ය මණ්ඩලයත් මධ්‍ය රේඛාවත් පිරිසිදු වීමට ආරම්භ වෙච්ච නිසා මේ සියලු සත්වයාට තම තමන් හදපු සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් වචනෙන් දීර්ඝ සංසාරයක් පුරා අපිරිසිදු කරපු ක්‍රියාදහමට හේතුවට ඵලයක් වශයෙන් තම තමන්ට මේ කර්ම විපාකවලට ගොදුරු වීමට ඉඩකඩ ඉදිරියේදී නියමිත ඇත. මේ අද මේ හෙළ දීපයටත් මේ මුළු විශ්වයටත් වැළඳී තියෙන මේ තුම්බිය රෝගය මොනම තාක්ෂණයෙන්වත් මොනම විදිහකටවත් මොනම මැෂින් එකකටවත් මොන විදිහකටවත් මේ රෝගය කිසිවෙකුට නිර්දේශ කරන්න බෑ, බෙහෙත් නිර්මාණය කරන්න බෑ. මේ එකම ලෙඩක් මිසක් ඔය කියන ලෙඩ ගණනාවක් නෙමෙයි. ඒ ලෙඩේට බෙහෙත් ඉන්ජෙක්ෂන් ගහපුවාට පසු මේ ලෙඩේ විපෘති වී නිර්මාණය වෙන එකයි මෙතන තියෙන්නේ. ඒ අරුණකොට මේ ලෙඩේ එකම ලෙඩක් මිසක් තුම්බිය රෝගය මිසක් මේ විවිධාකාර නම් වලින් මේක ප්‍රකාශයට පත් කළාට මේ එක නමක්වත් සත්‍ය නෙමේ, අසත්‍යයක්. මේ විකෘති ඥාණයෙන් උගතින් මත් වෙච්ච පුද්ගලයන් විසින් දමන නම් මිසක් මේ ලෝකයේ කිසිවෙකුට මේ උවදුරෙන් බේරෙන්න බෑ. ඉදිරි කාලයේ සියලු මිනිසුන්ට හදපු හේතුවට ඵල උරුම වෙන්න නියමිතයි. ඉදිරි කාලයේ අති භයානක උවදුරු වලින් අපේ රට විනාශයට, මේ ලෝකයේ විශ්වය විනාශයට ළඟා වෙනවා ඇත. මම කලින් අවුරුදු 5කට උඩදී කියපු කතාවක් තමයි රටවල් මේ විශ්වයේම රටවල් 6යි ඉතුරු වෙන්නේ, අනිත් රටවල් සියල්ල මුහුදුබත් වෙනවා කියලා. ඒ මුහුදුබත් වෙන්නේ මෙන්න මේ අවුරුදු දසදහස් ගණන් තැන්පත් වෙලා තිබිච්ච හිමකඳු, අයිස් කඳු දැන් මේ ලෝකයේ දියවෙමින් යනවා. ඒ දියවෙමින් යන්නේ වතුර බවට පත් වෙනවා. මේ වතුර බවට පත් වෙලා මේ මහා කාන්තාර මේ රටවල් මුහුදු බවට පත් වෙලා සියලු මිනිසුන් සමග
මේ මහා ඛේද වාචකය ගොජුරුවටපත් කරගන්න මොහොත බොහොම ළඟයි කියන කාරණාවයි අද මම සියලු සත්‍යයන් දැන පණවිඩේ මේ සියලු සත්‍යයෝ මේ විශ්ව ධර්මය හේතුඵල ධර්මය සද්ද සංඥා නැමැති භාෂාව සියලු සත්‍යයා විසින් වර්තමාන මොහොත දැන දැකගන්න ඉපදීමින් මිදී නිදහස් වෙන්න මේ මනුස්ස පටිලාභේ අහිමි නොකරගණ්ඩයි මේ වර්තමාන මොහොතේ සියලු සත්‍යයාට මා ප්‍රකාශයටපත් කරන්නේ ඉදිරි කාලය හරිම භයානකයි තමන් හදපු තමන් අතීත සංසාරයක් පුරා සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් වචනයෙන් හදපු පාප කර්මය තමාලා නොදකපු නිසා තමයි බුද්ධ දේශනාවේ කියන්නේ ගිනියම් වෙච්ච යකඩ දන ඇල්ලුවත් නොදන ඇල්ලුවත් පිච්චෙනවා කියලා කිව්වේ ඒ මූලික කරගෙන ඒ කර්මයේ උරුම වෙන බව බුදුවරයෙක් විතරයි දකින්නේ ඒක නිසායි සියලු සත්‍යයට මේ පණිවිඩය ප්‍රකාශයටපත් කරන්නේ ඔබ සැම සියලු දෙනාටම මා මේ ආයාචනා කරන්නේ ඉදිරි කාලය තමන්ගේ කරජ කූඩුව මේ මනුස්ස පටිලාභය ආරක්ෂා කර ගැනීමටයි මේ මනුස්ස පටිලාභය ගැන ලෞතුරා අපගේ ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශයටපත් කළේ මේ මනුස්ස පටිලාභය උතුම් කියලා කිව්වේ මේ බුදුවරයෙක් පහළ වෙන යුගයකයි නිර්ගාමී සතෙක් මනුස්ස ලෝකෙට පැත්තිය ලැබලා මනුස්සෙක් වෙන්නේ මෙන්න මේ නිර අටේ අවසාන නිරේ තමයි අපේ බුද්ධ දේශනාවේ අපේ උත්තමයන් වහන්සේ ධර්ම විග්‍රහයකට අරගෙන කන කැස්බෑව ගැන වියසුතුරෙන් එළිය බලනවා වගේ කිව්වේ මේ කැස්බෑව තමයි මේ අඳුරේ අන්ධකාරයේ නිරයේ මේ ධර්මයට නිගා කරලා ඒ බුදුවරුන්ට නිගා කරලා ඒ බුදුවරුන්ගේ ලේසොල්ලපු ඒ සියලුම මනුස්සත්වයා විසින් සකස් කරපු පාප කර්මයට මූලික වෙලා යන්නේ මෙන්න මේ කැස්බෑව නැමැති නිරයටයි මේ කැස්බෑව නැමැති නිරයේ ඉන්න මේ සතා ඒ කැස්බෑව නැමැති නිරයේ ඉන්න සතාට උපතින්ම ඇස් පේන්නේ නැහැ එයාට ඇස් නැහැ උපතින්ම නැහැ ඇස් ලැබෙන්නේත් නැහැ ඇස් ලැබෙන්නේ නැති නිසා තමයි නිර කිව්වේ නිර කියන්නේ ආලෝකයක් දකින්න ලැබෙන්නේ නැති නිසායි ඒ කැස්බෑවට කවදාවත් ආලෝකයක් දකින්න ලැබෙන්නේ නැහැ එයාගේ ඇස් දෙකක් තියෙනවා ඇස් දෙක උපතින්ම අන්ධයි ඒ අන්ධභාවය නිසා තමයි බුදුපියාණන් වහන්සේ නිරේ කියලා කිව්වේ මෙන්න මේ නිරේ තමයි කැස්බෑව ජීවත් වෙන භූමිය එහෙනම් ඒ කැස්බෑව තමයි මනුස්ස ලෝකෙට නැවත මැරිලා බුදුවරයෙක් පහළ වෙන යුගයක මනුස්ස ලෝකෙට මනුස්සත්වයා වෙලා එන්නේ ඒ කැස්බෑවගේ තියෙන්නේ මිනිස්සයා වගේම පෙනහැල්ලක් ඒක තමයි පළවෙනියෙන්ම මේ ළඟදී මේ මැරිච්ච කැස්බෑව අද මේ උගත් මිනිස්සු විසින් කැස්බෑවට හුස්ම ගන්න මැරුව මැරිලයි කියලා ප්‍රකාශයටපත් කළේ හැම සතෙක්ම මැරෙන්නේ හුස්ම ගන්න බැරුවයි හැබැයි කැස්බෑවට විතරක් හුස්ම ගන්න බැරිව කියලා කියන කතාව අද හරීම දුර්භගණේ කතාවක් ඇත්තටම කියනවා නම් ඒ මොකද හරි පොඩි ළමයෙකුටවත් අපිට මේ කියන්න නැති කතාවක් තමයි අපේ මේ ඉගෙනගත්ත උගත් කියන මිනිස්සු විසින් ප්‍රකාශයටපත් කළේ හැම සතෙක්ම මැරෙන්නේ හුස්ම ගන්න බැරුව මිසක් වෙන දෙයකින් නෙමේ කැස්බෑව හුස්ම ගන්න බැරි වෙලා මැරුණයි කියන කතාව හරි විහිළු කතාවක් ඒක නිසා මේ කැස්බෑව මැරුණේ මෙන්න මේ කොරෝනා වැළඳිලා මිසක් වෙන දෙයකින් නෙමේ මෙන්න මේ සියලු සත්තු මැරෙන්නේ කොරෝනා රෝගයෙන් මිසක් මෙතනින් එහාට වෙන කිසිම සත්වයෙක් මැරෙන්නේ නැහැ වෙන දෙයකින් මේ වායෝ ධාතුවේ හුස්ම ගන්න බැරි වීම තුලයි සියලු සත්තු මෙරි මෙරි යන්නේ මේ සත්වයාට කර්මය උරුම වෙන්නේ තම තමන් දීර්ඝ සංසාරයක් පුරා හදපු හේතුවට ඵලයක් වශයෙන් මේ සියලු දේ සිද්ධ වෙන්නේ මෙන්න මේ පණිවිඩය ඔබ සැම සියලු දෙනාටම අද අපි මේ වර්තමාන මොහොතට ප්‍රකාශ කරන්නේ ඉදිරි කාලයේ අති භයානක වදුරු වලින් මුණ දෙන්න වෙන සිදුවීමක් නිසා මෙන්න මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ මහා කැළඹීම දැනෙන්නේ මහ පොළවේ ජීවත් වෙන සත්වයාට පමණයි මේ සත්වයාට මේක දැනෙනවා සත්වයා කෑ ගහනවා සත්වයා විලාප දෙන්න පටන් ගනී මනුස්සයාට මේක දැනෙන්නේ නැහැ මොකද මනුස්සයාට දැනෙන්නේ නැති වෙන්න හේතුව මනුස්සත්වයා විසින් මනස විකෘති කරගෙන මනස මන්ද බුද්ධික කරගෙන තියෙන නිසා මනුස්සයාට දැනෙන්නේ නැහැ මනුස්සයා මේ උවදුරට අසු වෙනවා මේ උවදුර රාත්‍රී කාලෙටයි වෙන්නේ මේකෙන් අපි බොහොම ප්‍රවේශම් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සත්වයා බේරෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ වර්තමාන මොහොතේ මේ ධර්මය හේතුඵල ධර්මය සද්ද සංඥා නැමැති භාෂාව විශ්ව ධර්මය අසා තමා තුළින් දැකගෙන තමා ගතිය වෙනස් කරගත්තොත් සියලු ගති වලින් මිදුණොත් අපිට මේ උවදුරෙන් බේරෙන්න වර්තමාන මොහොතේ එළඹෙනවා එහෙනම් සියලු සත්වයෝ මේකින් ගැලවේවා මේ මොහොතේ අදිෂ්ඨාන කරමි සියලු සත්වයෝ මේ මොහොතේම මේ උවදුරෙන් ගැලවේවා 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 සියලු ලෝක සත්වයාටම මේ දෙන පණිවිඩය දැන දැකගන්න කනමන යොමු කර අසන්න තමා හදපු හේතුව වෙනස් කරගන්න සියලු ගති වලින් මිදෙන්න ඉපදීමෙන් මිදෙන නිදහස් වෙන මඟ පූර්ණ කරගන්න ලැබෙනවා ඒකාන්තයි ලැබෙනවා ඒකාන්තයි ලැබෙනවා ඒකාන්ත ඔබ සම සියලු දෙනාටම යහපතක්ම වේවා යහපතක්ම වේවා